මේ ප්‍රාර්ථනා වෙන් පස්සේ අතිීත කතාව පිටිකට අතර කරමු. කාලයක් උන්වහන්සේලා සුගති පදිලා දෙව්ලව මනුලොව සැරිසරමින් ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සගේ. සාසනයක් ඇත්ති වෙලා අවුරුදු පන්සීයක් කතර කියතන උන්වහන්සේ ලා දෙනම්මම නැවත්ත මුණ ගෑනවා ඒ මන්න ගැයිමයි මිලිඳු නාගසේන සංවාතය පින්වත්නී ඇට හිතෙනැදද ඇයි ඒ දෙන්නා ඔච්චර පින්වන් තයිනම් බුදු හාමුදුර ජවමමාන විද්ි මුණ ගැහු ැතින. පිරුණුම් පාලත් තවුරුතු පන්සියකට පස තමයි මොුණගැන්නේ. තයිවෝප ගත්තයි. වෙන්ඩ තියෙන විදිිය. තමාරය වෙන්ඩ තියන විදි. සාරිපුුත්්ත මරාතන් වහන්සේ මුගල්ලාන මහරාතන් වහන්සට අග්‍රශාවක තනතුරු දෙනකං. කිසිවකට තනතුර දුන්න න දහමතුරුව ඒ අනතුර දෙක චන්නහාමුතුරු ඒකරනෙ තරවුනේ මන්තමයි එදා ගෙදරින් අදදි තනටාර හිටේ. දෙැම් මේ පස්සයාපු පොඩිකට්ටිය ලොකු කරගත්තනේ. අදත් චන්න හාමුතුරුවන්ට සංසාරෙන් ගැලවෙන්න බැරි පව් පිරිච්ච හැටි. හ වඋන්හන්සට පව පිරුුණ. වෙඩ තිබ දෙතමයි පින්වති සමාරම දයිවෝපකතයි හිතන්නක යසෝදරාගේ මොනගැහීම එතකොට සුදවුන් රජුගේ මොුණ ගැහීම මාමයදවගේ හමුවීම ඉතින හැට පස්සාග මාහනුන්ගේ හමුුවීම තුන් බැෑ ජඩිලයන්ගේ හමුවීම මේ හැමේ එකක්වා සංසාර පිර ර්ථනා කරපු විදි කුසල ශක්තිවල හැටිය. පංමත්න. මං අදත් හිතනවා. මිලිඳු රජ්ජරෝයි නාගසේන හාමුදුරුවෝයි ජීවමාන බුදුන් වැඩන්න වෙලාවේ. පහලවෙන් නැතුව පාලවේඩ මෝන වෙලාවෙ තමයි පාලනේ. මේ ග්‍රීක රජ්රුවෝ මිනන්ඩ කියන රජතුම නැත්තම් අප ඇද මිලිඳ කියන රජතුම මෙයා? හො රුණයා දැ මේ කතා විතට ගිනියීමක් අපි දහඳ තරුණයා ය මේ තරුණයා කටේ නිතරම වචනයක් තිබ්බා මොකක්ද දන්නවාද තර කටේ වචනයක් තිබ්බා තුච්චෝ වත බෝ ජම්බුදී පෝ පලාපොෝ වතබෝ ජම්බෝදීපෝ තේරමදන්න ඇනේද. දම්බදි හි දම්බදිව හිස් ඇහිස් කියන්න. මට තේරණ දේවල් එක මෙනයකුට අත් තේරෙන්නේ. යාගේ කටේ නිතර තිබ්බ එකක්. ඔය යාගේ නාමාත්‍යවුරුත් එක්ක නිතර ගුරුවරු නායකයෝප. සාාස්්ටපුරු ොයාගෙන යනම් හොයාගෙන ඔොයාගෙනකිඉල්ල තර්ක තරක කරනවා. පින්වත්ති තර්කවලට දක්ස කෙනෙ. හැබැයිං ඔබට එකක් කියන්න ඕනෑ. ඔය බුදු දහම කියන්නේ තර්කරම පුකරඩ පුරුවන් එකකුත්නෙවේ. අතක්කාව චරයි කියන කියන්නේ. එවනට තර්කය හරහා නෝනවති කරගත්තු තරි සමරුග තින ගොන් තර්කන දැනල ති නොදේම් තර. අපායත් දැක්කද එම නැද. අපායක් ගැන බණට කිවවම් ඔයා දැක්කද අහනවා දැකල නැතිදේ මොකට හිතුවද කියලා උන්සැක කරනවා. සිංවතුනමි විශ්වයහි අපි දුටුවේ නැතිදේ පෙනෙනවා එබන්දුදේ ගැන සොයාගන්නට මිහිරි බුදුබන අහනවා මිනිස්සුහ මෝඩ තර්කගේෙන නේදන. ස ඩිා එ ඩිාද න ඒගිය කෙලොප්පු කරන පුළුවන්ද කියලානවා මත් බැරි කියෙන නිහඩ වෙනවා. මිල්ිදු රජ්ජුරු හැබයි එ එසේ මෙසේ තර්ක කරපු කෙනෙක් නෙවෙයි. හරිම අර්ථවත් තර්කගෙනාපු කෙනෙක් හැබැ කාටව බින්න බැරිුණ. ත් ඔහු යනව දවසො ඇවි ඇවිදින ගමන් එදා හැන්දෑේ එදා හැන්දෑවේ හරිම සෞමයයි පරිසරය හොඳයි හ කියන මට මට කියන්න කොම කවුරුවර ඉන්නවද කියල මාත එක්ක කතා කර මගේ සැතුුර කරන්න පුළුවන් කියෙනෙ න්න කිය. දන්න ඇමතුරුන් ඔවුන් කියනවා ස්වාමේලි මේ ලඟ ඉන්නවා පෝර්ණ කාශප කියලා සාාස්ෝරය යාගාවත් ලොකු පිරිසක්ඉන්නවා ඇත් ගරුවරේ යත් බුදු කෙනෙක් විදියට තමයි කට්ටියනම් කියන්නේ යමුද හොයාගෙන ඔන්න බලන්න පෙන්වත්න බුද්ධ පරනිවාණයෙන් අවුරදු පන්සයකට පස්සෙ පූර්ණ කාශපවා. මේ කතාාව කියනවා මක ලිගෝසාලයඉන්නවා. අජිත කේස කම්බලන්නවා සංජයේ බෙල්ල අට්ටි පුත්තන්නවා පකුද කච්ඡානඉන්නවා නිගට නාත පුදත්ත ඉන්නවා මැරුන් ඇ්දම නිස්සු එන මේ කවුද එයාලගේ පරපුරේ ගෝලයෝ ඒ නමින් තමයි හතුරන් නන්නේ ඒකන දිසපාමොක් මැර නැත් දිසාපාමමුක් ැම කතාමින්නව පරන කතාවල එතකට කට්ටියයනෝ ඔය දිසාපාමොක් මැරෙන් ඇද කියලා. ා දිසාපාමොක් දි ගෝලයක් දිසාපාමක්. ඒක ඒ කාලෙ විදිහට පින්වත්ති සහර කාරණ අපි පොතපතින් ජනප්‍රවාදයෙන් අහනකොට හරි පරිස්සමෙන් අන්නුව. පූර්ණ කාශ්‍ය ොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා යගෙන අහනවා. මේ ලෝකෙ මිනිස්සුන්ට තියන ලොකුම ආරක්ෂාවමකක්ද. ඔන්න ප්‍රශ්නයක් පූර්ණකාශම ගත් කටටම කිව්වා. ලොකු ආරක්ෂාව තමයි . මා පොවනි ඔක්කොම ඉන්නේ. පොළවෙන්නේ කෑමබීම දෙන්නේ. පොළවෙනි ගෙවල් හදන්න. එක නිසා පොළව තමයි ලොකු මාරක්ෂකය කියලා පස්සේ. හිනා වෙලා අහනවා මහරජ මිලින්ද එතකොටය පොළො ඇතුර නෙද අපාය තියෙනවා කියන්නේ. පොලො මිනිස්සුන්ට රැකවල් දෙෙනවනම් ඇයි අපායක් හන්ගගෙන ඉන්නේ. ඇයි මිනිස්සුන් අපායට ගෙනියන්නේ කටඋත්තරනෑ පින්වත්න්නේ පූර්ණ කාශපපු ගොලුනලු ගිලින්ඩ බැරි කටුවක් ගිලලා ඉන්න වගේ ඉන්න. පිටට ලොකු පාරක් ගෙහෝ වගේ ඉන්න. ලමයි කියන අනද මොකදනිකම් ගල් ගිල්ල වගේ බලන්ගෙන්න්න කියලා. ඇත්තටම ගලක් ගල්ල වගේ මේ පෙන්වත්න්නේ මේ කියන කටුවක් ගිල්ල වගේ ඉන්නවා කියලා. කොන්දර පාරක් ගැව්වා හොකද වෙන්නේ කතා කරගන්න පැනේද. කොන්දට ලොකු පාරක් ගෙහෝ වගේ ඉන්නවා. බයවෙලා වගේ ඉන්නවා? මිලි රැජකිව්වා තුච්චෝ වතබෝ ජම්බුදීපෝ මේ දම්බදෝ හිස් මේක නෑ ප්‍රඥාවන්ත මිනිස්සු එහම කියලා ප්‍රීතිගෝසා කරලා තමන්ගේ කණ්ඩාය මත්ක යන්නග ඕොමගින් ආ දවසක මක්ලි ගෝසසාලය හම්මි කිය ඒත්ති බුදුවෙලා කියලා හිතන් ඉන්න කෙනෙක්. දෙනුත්තින්න ඕේ දම කට්ටිය දෙැනුත් බුදුවෙලා කියලා හිතන් ඉන්න කට්ටිය. රහත් වෙලා කියලා හිතන් ඉන්න කට්ට.ඒට ලොකුට කලබල වෙන්න දන්නේ එහෙම කට්ියේ හමදාවෙන්නා. එත් බුදුවෙලා කියලා හිතං ඉන්න කෙනෙක්. ඒ අගවටත් යනවායිඉතින් මේ යෝනක ඇමතිවරු පිරි වරාගෙන. යොක කිය පින්වතුන ප්‍රදේශයට කිපු නමක්ව යෝනක දේශයේ යොන්න ඇමතිවුරු කිය හැම පොත්ලති ඔොයාගෙන යනවා මක්කලි ගෝසාාල ළඟ ගිහිල්ලානන ස්වාමීනී මක්කලි ගෝසාලයනි ස්වාමීන මක්කලි ගෝසාලයනී මිනිස්සු කරන හොද වැඩවලා නරක වැඩවල මේ විපාක තියනවද. හොද වැඩව නරක වැඩවල ආනිසංසෝ හෝ විපාක හෙම හොඳ වැඩවර ආනිසංස නරක වැඩවර නම් විපාක එම තමයි හරිම වච්චනය. හොඳ නරක වැඩකර ම්්‍රති පලති නොද කියලාන්නේ. ඔබ කට්‍යයානේ දැත්තරම් පව් පලදිනවද කියලා ඔබෙන කට්්‍යයාානනේ දැත්තරම පින් පලදිනද ත් මක්කරේ ගෝසාල කිව්ව එහෙම වෙන්න මේ භවේ වෙළදාම් කරන කෙන මතු භවත් වෙළදාම් කරනවා. මේ භවය හොරගං කරන කෙන මතු භවත් හොරගං කරනවා. මේ භවේ සල්ලි තියන කෙනා මතුභවත් සල්ලි තියනවා. මේ භවේ දුප්පත් කෙන මතු භවත් දුප්පත් මේ බවේ බල්ලා මතුබවය පල්ලා මෙ බවේ පූසා මතුබවේත් පූසා එකමුතු කතාවන්නේ ද හිනාාවන හයියෙන් හිනාාවුණ කවද්ද රජතුමා හිනාවෙල කිව්ව පින්වන්නේ. මෙම් බලන්ොකු මුන්වහන්සේ කියන කතාව කට්ටි මෙම් බලන්නොකු මුන්න්නාන්ස කියන කතාවක්. කොට මනිහෙක්ගේ අතපායි කැපූත් එමනි ළඟ අතපයි නැතු උපදිින්ඩපයි. අතපයි කැපූත් කාගේෙහරි අතපයි නැව දුපදින්නේ. රෝගක් ඊළංභවි රෝගියත්ද මොකදුවනේ මක්කලේ ගෝසාාලට කට උත්තරනෑ තාඩිය දාලා. කරකලා අතරයා වගේ මක්ක ලිකෝසාල බලාගනනවා. ළමයිනන් කියන පිට්ටුකිල්ල වගේ කිය එමනේද. මම්මිපුංචේ ඇත්තැන්ටත් අහ ඉන්න මං උදව් කරන්න ඕන ඉදහොම කියන්නේ. බලාගනින්නවා. ආයෙත් කෑ ගහගෙන ගිය කවුරුත් න ය කවුරුත් නෑ මට වඩා ප්‍රඥාවන්තේ. මේ මුලු දම්ඹදවම නෑ හැබැයි මටට සැක දේවල් තියනවා ඔන්න පින්වත් හො කතාවක් මකක්ද මටට සැක්ක දේවල් තියෙනවා ඒ කියන්නේ මහරජ මිලින්ද අපි කියන ගෝම් පණ්ඩිතයෙක්ම නෙවෙේ එම නේද ො අපි හිතන්ඉන්න සමහරයිවා නේද එයා සියල්ල දන්නවා කෙලිතගන්න. හැබැයි මේ අහැම කරෙ නෙවෙයි යටට සැක තියෙනවා එයා ඒ සැක හරියටම දුරු කරලා දෙන්න තරම් පුළුවන් කෙනෙක් නෑ කියලා කෑගගා ගිය පින්වත්නී ඕහම කාලයක් ගියා මෙම කාලයක් ගත වනාට පස්සේ පංවති මට ඔබට කියන්න වැරවුණා අවුරුදු දොලහ අවුරුදු දොලහ දමදිව කිස්සීම උගතෙක් ප්‍රසිද්ධිය ලට බහින්න ඇයි බහින ඇයිට බහි පාච වන්න බැරිහිද එලට බහින්නේ පින්වත්ම පුද්දුම හිතනවා මහරහතන් වහන්සේලත් හැංගුණේ කියලා. පින්වත්න කෙලෙස් නසනයක වෙනම කතාවක් තව කෙනකුට කියලා දෙන්න පුළුවන්ක තවත් කතක් ඒනේ සව්පිල සිම්බියා මහරහතන් වහන්සල කියලා වෙනම සුදුසුකං ඇතිවම රහත්ත තින්සිව් පිලිසිම්බියා ොවන අර්ථ ධර්ම නිරුපති ප්‍රතිභාන මේ යම්කිසි කාරණාවක් අර්ථගන්නන්න බැරි රහතන් වහන්සේ වැඩිඳල ලින. පසේ බුදුරහිමනයි රහතන් වන්සලා පින්මත්න රාහතන් වහන්සේලා හිමාල වනයට වැඩම කරලා රහතන් වහන්සේලා. පින්වත්න රහතන් වහන්සේලා කෝටිසිය සියක් කෝටියක් දැවෝ ඔබට ආහිතයි එච්චර ඉන්ඩ පුලුවන්ද කියලා. මං ඔබෙන් හෝත්ත එචර ඉන්න බයිද කියලා. ඔබ මගගේ හ එච්චරරින්න පුළුවන්ද කිය මංගේ එක උත්තරන ද බෙන්හු. ඒ්චරට බැයිද කියල පවත්න ඒ බුද්ධ පරිනිවානයෙන් වැඩිකල්ගේ නැති කාලයක් මොනතරම් පුුණ්‍යවන්ත ඉන්න ඇත කුසල් සම්පත් තිබුණු ඇත්තු ඉන්න ඇද ලෝක. රහතන් වහන්සේලා. පෝටිසිය පංවත්න උන්නන්සේලා හිමාල වනේ. ්‍රක්හිත තලය කියන ප්‍රදේශ වැඩඉන්නවා. ඕුමය ස්මීන් වහන්සේලා අතර වැඩ හිටියා අස්සගුත්ත කියලා මහරහතන් වහන්සේ කෙනෙක්. මේ අස්සගුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා මකත්ද නිර්මල බුදුහාමුදුරුවන්ගේ දහාම මේ එක රජෙක්කි තර්ක විතරකවලින් සමාර්තන්වල උත්තර දෙදද බැරුව සාවාමීන් වහන්සේලත් ගොළුවෙනවා. මේකෙන් හොඳ පනිවිඩයක්. කල්්‍යයාන ධර්මයක් තමයි වැහෙන් දෙයන්නේ. මිනිස්සු තරකය පිළිගන්නවා. එතකොට නිවැරදි ධර්මය වැහිලා වැරදි ධර්ම සමාජ ගතවෙන්න පුළුවන් කියල පින්වත්න උන්වහන්සේ කල්පනා කරනවා. දව සක්ෂියල්ම මහරහතන් වහන්සේ රක්කිත තලයට වඩම්ම ලැහුවා. මොන්ත ප්‍රශ්නයක්කදන දැවේ. රහතුනිමේ ඇහෙනවාද. රජෙක් ඉඳී කරනවාද. ඔහුගේවාද බිඳලනලෙද පුරුදු කෙනෙක් ඉන්නවාද එක නමක්වත් ඉදිරිපත් උන්නේ නෑ. ඔක්කමල බිම් බලාගත්ත අපිට බෑ තර්ප කරන්න කියලා. අන්තිමට උන්වහන්සල කතා වනාව. ඔන්න බලන්න පින්වත්න උන්වහන්සලට ප්‍රශ්නය න්න නේ ඇයි සංසාරෙන් ගැලවෙලා නීන්නේ? ජම්ුදී පිනිස මොවාවකගත්තමමද කියල පැත්ත කල නිතිබන හැබැයි පින්වත්නී උතුමන් වහන්සේ හෙම නෙවෙයි. උන්වහන්සලා අනිත් අයට අනුකම්පාවෙන් සමාර්තීන්දු තීරණගන්නවා. අනිත් අයට අනුකම්පාවෙන් උන්වහන්සල කතා වන අපි කොහෝම හරිමේ මිල්ලින්දු රජ්ජුරුවන්ගේ කෙස් පෑලන තර්ක මේ මේ තියුන්න්නුත්තරක බිඳින්න පුළුවන් කෙනෙක් කොයා ගණ්ඩඕන. ඒවට හරිම උත්තරය දෙන්න පුළුවන් කෙනෙක් කොයාගඩන. උන්වහන්සේලා. දිබ් චක්කු ඥානය අවති කරල බැලුවම පේනවා. පින්වත්න ඒවනකොටත් තවතිසාාවේ වැඩ ඉන්නවා. තවතිසාවේ. ඉන්නවා දෙවිෙනෙක් පින්වත්න මහාසේන කියලා දෙවි කෙනෙක් ඉන්නවා. සක්‍ර දෙවියන්ගේ විමානයට පෙරදිගින් නැති විමානයක දෙවිකෙනෙක් පාලවෙලයිනවා. ඒ මහාසේන කියන දිව්‍ය පුත්‍රයාට. විතරයි පුළුවන්මික කරන්න ඒත් ඔහුත් දෙවි කෙනෙක්නේ රහතන් වහන්සේලා කෝට්ටි සීයක් දෙනා වහන්සි පින්වත්න අතුරු දහන් වෙලා රක්කිත තලෙන් සක්‍ර දෙවියන්ගේ බවනේළඟ පෙනී සිටියා පෙනීදලා දේව නිරඳුන්ට කියනවා න සක් දෙවිඳු පුදදුම වෙනවා ඇයි මෙච්චර රහතන් වහන්සලා බිමානට වැඩේ. ඔහු සක් දෙවිඳු පෙරමගට ඇවිල් අහනවා ස්වාමීනී අද මේ හැම්ම තැනම රහතන්න්න වහන්සලා ඔබහන්සල මෙච්චර දෙෙන වහන්සල වැඩිය ඇයි පස්ස කියනව රජතුමනය පියාවේ දෙව් රජතුමනය පියාවේ ලොකු උපකාරයක් බලාපොරොත්තුවා අපියාාවේ ඔබ අටත ඉන්නවා දෙවි කෙනෙක් මහසේන කියලා එතුමට කියන්න. මිනිස්ලො ඇවිල්ල ඉපතිලා මේ බුද්ධ ශාසනය බේරගන්න කියලා. මිනිස්ලොවට එන්න කියන්න. පස්සේ රාතන් වහන්සේලා කරගෙන සක්‍රදයෝම යනවා මහසන දදිව පුත්‍රයාම්මිල. ඔන් බර්ුකුදැ රජ්රුවම ිල්ල කියනවා තමන්ගේ අඇමක. පින්වතුනි පොතපතිය කියනවා. මහසේන දිවි පුත්‍රයාගේ දෑතින් අල්ලගෙන සක්‍රදයය කියනවා. මිත්‍රයකුට කියන වගේ මහාසේන පින්වතානෙදී මනුලෝ වඩිනුමැන මන්ලෝට යන්න. ඔබගෙන් සේවයක් අවශ්‍යය මොල්ලකොට ගත් කටටම බෑකිව්වා. මාසන දිවේ පුත්‍රයාකිවා මටනං යන්න බෑ මොකද මිනිස් ලෝකෙ හරි කරද රයිනේ. මිනිස් ලෝකයේ පලිබෝධ සහිතයින එමනද මිස් ලෝකඉන්න කටගින් මයා ිනිස් ලෝක කරද රයින්නේ ද? නිු න්න්න පමිනිිසු කර දි. දෙයියෝ කතා වෙනවා මහසන දෙවපුත්‍රයක් කියනවා මිනිස් ලෝකෙ හරි කරදරයි. දෙ ඒ කතාාවකවදී මටහි තිච්චටික මංගේ කියන්නද ඒටික ම අතින් දල කියන්නේ. ඉගෙන ගණ්ඩෝනි වැඩට යන්්ඩෝනි සල්ලි හො අන්ඩෝනිි ඒවර රැක ගණ්ඩෝනිි බෙහෙත් පොන්්ඩෝනිි ගෙවල් හදන්්ඩෝනේ නඩු කිය අන්ඩෝනි පරි සම්වෙල ඕනි ඔය වගේ ටිකක් තමයි මේ කියනවා ඇත්තේ. මිනිස් ලෝකේ ඔය එකක්වත් නෑන දිවෝක දිවලෝකෙ හම්බ කරන්නත් නෑ ඉස්කෝලය අන්ඩත් නෑ දිව ලෝකේ තරාකාරයයොත් එක ප්‍රශ්නත් නෑ දිවලෝේ ෙඩවෙලත් නෑ ද දෙවි කෙනෙ හල න දම දෙදවි කෙනෙ ගුට පික් දන කියලා එහෙම නෑ දිවලෝක එෙම ප්‍රශ්නෑ? එතකොට දෙවියන්ට ශරීරයේ නඩත්තු කරන්න ඕන්නේ තැන් අපිට නඩත්තු කරන්න තියරනේද තැන් ඔබ ඔබගේ ශරීරය නඩත්තු කොරෝල තියාගෙන සත්පයක් මේ දේශනාව අස්සවන්න ඔය ශරිර නඩත්තු කරවන්න පුළුවන් බාහිර උදව් අපි පංවතුම් විසින් මරින්වර ඔබුට කරාව ඔබ ඉතින් මේ ඔහු වාඩවෙලා ඉඳගෙනම ඒ බාහිර උදව ග්ඩ ඕන නැත්තැන් ඔය සරීරය හරි වාද දෙයෙන ඔබට ික් කලඉන්නට ඔබට හිතන්න පුුවන් මේ වැසිකිලි ගැසිකිලි යාන හොදයි කියලා. එහෙමිතුනොත් ධර්මාශන වැඩඉන්න මම ඔබ ගැන අමුත්තක්හිතන්නේ නිදහසේ නැගිට ලකින් ආයෙන්න්න පුළුවන්. ඔබට වාඩවෙර ඉන්න තැන ඉඳලම අපි පිංවතුම් විසින් ලබා දෙන්න මේ සංග්‍රහයන් බුක්තිවිදින්න පුළුවන්. පින්වත්නී අත්තු කරඩිප දෙවියන්ටකන් හෙම ප්‍රශ්නය. ඒ අය ධාඩියටිකක් හරි දානවනන් දන්නේ බෞ්තික නෑනකාය දෙවලවිින් චුත් වෙනදාට තමයි කය පිළිබඳ පාසුවක් දැනෙන්නේ. ඒක නිසා මනුස්ස ලෝකරනයි අඩබෑ හරි කර්දරයි. මෙහහි ඉඳලම මන් සංසාර ප්‍රශ්නය විසඳ ගණ්ඩීන්නේ මම මෙහෙ ඉඳලම මෙහෙම්ම නිවන්පුරවඩින්ද ඉන්නේ. ඇයි පින්වත්න දෙව්ලොවෙන් බඹලොවට. සුද්ධවාස බඹලවේහිදී සංසාරයෙන් ගැලවීමේ හැකියාව. කොමරි ඔහහෙම උත්තරයක් දෙන. තුම් මතාවක් කියනවා සක්තිවිඳු. එවනාට එම කරන්න. බුද්ධ ශාසනය තියෙනෙ විපතක. දම දෙප පුරාම් මිලින්ද කියලා රජ තර්ක විතර්ක කරමින් පින්වත් සාමෙන්න් වහන්සේලා වනගත කරවලා උගත්තු හැංගිලා නිර්මල ධර්මය කියන්නේ කවුරුත්. මේ ශාසනයේ බේරගන්න පුළුවන් ඔබට විතරයි. බුද්ධ ශාසනයේ බබුලුවලා ඒ කුසලුත් අනුමෝදංවෙලාම නිවන්පුර වඩිනු වැනවි කියලකිවා. ආං්‍යතකොට සාදුකාරයද්දීලා. පින්ව කවුරුෙන් ඇත් මේ තමයි මේ තමයි ලොක හාමුතරෝ අරතමයි පොඩි හාමුතුරෝ කවත රජතුමා හැබයි මේ කතාවෙද අහගනටක තවමයා මනසුරෝකට හිලවත්න අරයදැන් තරුණේ ස්තීරයි නේද. මෙයා එයාට වඩා බාලවෙනවා කියලා වයිසි ම මෙයාකිවට මට පවු වැඩෙන් එපා තාම දෙවිගෙනෙන්නේ. ඔහු තාම රජගෙනෙක් නේ පින්වත්නී තම අනුස ලෝකටම ගිල්ලනෑනේ ඔවුම් බලන්නක කාස්්‍යප බුදුන්ගේ ශාසනයේදී ලොකු හාදුුරු වයිස් වැඩීනේ රජු පොඩි හාන්දුර මේ බවේදී පොඩි හාමුතුරුන්ග වයිස වැඩි පින්වත් ගැනීම මේ සංසාරය එහෙම තමයි කොහේ ගිහි කොච්චර වල ඉඳල එනවත් දන්නේ අපි සමාර්තන් වලගහින් දවස් හතක් ඉදලා ඇද්දී අපිට වඩා වයිසිම් වැඩි කෙනෙක් තවතනක මාසයක් ඉඳලාවත් මෙතනිදල න දවස් ගැනන්නේ බාලයයි වැඩිමල වෙනවනේ සංසාරය ැට ත් කැමැත්ත පල කරා මනුලවට වඩින්න. සාමෙන් වහන්සේලා දෙවුලුබින් අතුරු දහංගලා ආයත් රක්කිිත තලයටම වැඩම කළා. ්‍රක්කිත තලයට වැඩම කර එහි ඔක්කම රැස්සෙලා හාදුුරදෙන් සතුට්‍රීනි. ටිකකාලක රි ප්‍ර් විසඳනවාකළ දන්නන ඕ ොහොම වැඩඉන්නකොට බලනවා කවත මේ ගමන ටපිත් එක් වැඩිය නැත්තේ ආං එතකොට රාහතන් වහන්සේලා උවහන්සේට මේ කෝටියක් දෙෙනවහන්සේ කෝට් සීයක් දෙෙන වහන්සේ ගණනය කිරීමට තිෙන හැකියාව උන්වහන්සේලා පින්මත්න මීර්ධම ඥානයෙන් බලනකොට පේනවා එක නමක් කඩලනෑ එක නමක් වැඩම කරල නෑ. පින්වත්න මේ වෙලාවෙදී රෝහන කියලා මහරතන් වහන්ස කෙනෙක් දිවලෝකෙට අපිත් එක්ක වැඩිය නෑ කියලා මතක් කෙනවා. උන්වහන්සය මතක් කරනකොටත් හිමාලේ ඈත උන්වහන්සේ සමාධස්ුවයෙන් වැඩන්න. පින්වත්න ඔය සමාධිස්ුවයෙන් වැඩඉන්න කෙනෙක්ව. අවත් කෙනෙක් සමාධියෙන්දගෙන මතක් කළොත් කළුත්. අර කලින් සමාධීටිප කෙනාට දැනෙනවා දැනෙනවා උන්නාන්සිට දැනෙනවා මාවහොයෙනවා ඒ මොහොතේම සමාධියෙන් නැගිටලා ශ්‍රක්කිත තලෙයි පාලවනා කරෝ මාරතන් වහන් සිට අසගුත්ත හරතන් වහන්සේ චෝදනාවක් කරක් මොකදද ඔබ වහන්සේ අපිත් එක්ක මේ ගමන වැඩිය නෑ. ස්වාමිනිි මම සමාධියෙන් ගිටියේ වෙලාවේ මට සමාවෙන්න මං ඕන දඩුවමකට කැමතියි. පංගති බලඩකමය උත්තුමාන්ගේ හැටි අසගුත්ත මහරහතන් වහන්සේ කියනෝ දඩුවමත් තියෙන ඔබට දෙන්න විදිින්න සූතානද ඕනමදනුමක් දන සූදාානන් ස්වාමිණී මේ කෙලෙස් නැ සූතමේ එහනම් කජංවගල කියලා ගමක් තියෙනවා ඒ ගමේ සෝනුත්තර කියලා බමුණෙක් ඉන්නවා. ඒ බමුණගේ බිරින්දෑගේ කුසට දරුවෙක්කෙනවා. ඒ දරුවවරකින්න. ඒ දරුවව නිස්ස වයසටාවහම සසුන්ගත කරවන්න. ඔහුත් තමයි මේ මිල්ලින්දු නම් රජුකයේ තර්ක බිඳලා ලෝතුරා බුද්ධ දේශනාව මතු කරන්න නැවත වතාවක්. හරම සතුටින් මෙ දඩුවම බාරගත්තා. අපිට තම්වෙෙන නොහොම දඩුුවමක්. හරම සතුටින් මේ දඩුවම් බාරගත්තා. පින්වත්නී. වෙනකොට මහාසේන දිවිපපුත්‍රයා කජංගල ගමේ සෝනුත්තර බැමිණියගේ කොසට ඇවිල්ලා. දැන්ඉතින් හැම දාම පිණ්ඩ පාතිවඩිනවා. හැම දාම පිින්ඩ පාති. පින්වත්න කතාාව කියලා සෝනත්තර බමන කියන්නේය බමුණෙක්ම තමයි කියලා එක. බමුණකම ඇගෙත් ති බිච්චිමි කියලා. එහෙම මිනිස්ු ඉන්වනේ ඔහු මහා බු හැරවෙන කිසිවකෝ විශාස කරන්න. ආහෙම කෙනෙක්. එ මිනිස්සු ඉන්වනේ දෙකේක පරම්පරාවෙන් අපි ගති ලක්සන ඇගේ තියෙන. ඔබට හම්බල නැද්ද එහෙම අය මේ ඇගෙත් තියෙනවා ලෝබකම දැකන නැද. ඇගෙත් තියනවා සැර පරුසකම මේ ඇගෙත් තියනවා. බැලු බැල්මර පවා තියෙන අදෂ්ටකම මේ එහෙ මිනි සෝබට හම්බෙල ඇති. ඇගෙත් තියෙන මනුස්සකම බැලු බැල්මටත් පේනවා හරි පිළිවෙලයි වගේ. පරම්පරාවෙන් ගුරෝරුන්ගෙන් හැදිලාපු ගති. සෝනුත්්‍ර බමුණ කියන්නේ මගේ වචලින් කිවොත් ඇගෙත් බමුණුගොම් තිබ්බමණි. මිනිහානෙවෙයි ගණන් ගන්නන්නේ කවු්ද ්‍රෝහණ මාරතන්සේ. දාම පින්ඩ පාත වඩින පින්වත්න අවුරුදු හතක් අවුරුදු හතයි කුසේහිට පුමාස කුසේහිට පුමාස ටිකත් ගැනගඩ පේ අපි කතාවට ගැන දසමාසය කියන එතකොට මේ කුසේහිටපු දසමාසයයි මේ අවුරදු හතයි පින්මත්නී මේ කාලෙම වඩිනවා මේ ගෙදෙරින් අවුරුදු හතක්ම යනකං බත් ඇටයක්වත් පූජා කරේ නෑ. උන්වහන්සේ ධනන ලැබම අප වඩින හැබැයි මේ දඩුව නෙදන්නේ. දඩුවම කිව්වට මේ ලොකු යුත්තුකමක් කරන්නේ එක. හැමදාම වඩින. ඔය අන්තිම දවස්සෙනකට එක න දැ කුමාරය දදිලා යටටත් දැන් අවුදු හතක් කතර. ඕුමය දවස් වෙන කොට එක්ක වචචනයක් ඇැහුුණනේ ඒගෙදර ඉස්ත්‍රියග්‍ය ඇතින් ඒගෙදර ස්ත්‍රියක්්‍ය අතින් අත්තිච්චත බන්තේ කියලා කියුණ. මොකක්ද අත්තිච්චත බන්තය කියන්නේ සාමාන්‍යෙන් භන්තය කියන්නේ ඔ උතුමන්ට කතා කරන වනයක් බන්ත. ගුරතුමාට කියනවා හාමුදුරුවන්ට කියනවා සසුරුන්ට බන්තේ ගෙන වචන පාවිච්චි කලතිනවා. අදටත්වඔය විදේශක සස්වාමන් වහන්සේලා අපිටත් කතා කරන්න බන්තය කියල. අපි පාලි ාසාාවෙනුත් ඔබ කියන්නේ අ සරනාගම සරනාගමනං සම්පන්නං අහං බන්තේ ආම භන්තිී අහම් බන්තය කියන්නේ වෙන තැනක. සම්හරමනිස්සු ආම භන්තය කියන්න වන තැනට ආම්බන්තය කිය එක වැරදි. ආම්බන්තිය ගැන ම ස්වාමීණී කියන එක. එතකොට සරනාගමනය සම්පූර්ණයිතාපුවාම ආම බන්තයේ කියන්න ඕන. සරනාගමනන් සම්පර්ණන් කිපවාම ආමබන්තය කියන්න ඕන. මංඟ කලින්කිීම අපි මිනිස්සු කියන වචන අපි පෙන්ගතුන් කියන්නම ආම්බන්තයේ ගැන සරනාගමන සම්පූර්ණයිද මම ස්වාමීණී කියනවා. ගැලපෙන්න්නේ ඇනේ දැ? ගැපෙන ද පිටකසයි මල් පිපයි වගේ මන්දක කවදෙමලේ ලති ඒ වචන ගැලපෙන්නේ නෑ සරනාගමනන් සම්පා ම් බන්ය කිය ගැලපන්නේ බන්තය කියන්නේ ස්වාමීනී කියන එතකොට සාවාමීනී කියල මේ වෙලාවෙදිී? උදෑසනක් ස්වාමීනී කියලා කිව්වා. අතිච්චත බන්තේ. උදේම මේ බත්වියන් නෑනේ ගෙවල්වල ඇයි මෙචර උදෙමයි වගේ කතාවත් තමයි යටින් කියවෙන්නේ. හරිම පාන්දරනය කියලා. රෝණ මාරාතන්වා සිට හරිම සතුටුයි. උන්වහන්සේ ප්‍රීතියෙන් වඩිනවා වලිනකොට සෝනුත්්‍රර බමුණයිනවා ගවල් පැත්ට මඟදි හම්බෙනවා. මොක දාද මූනෙ හිනාවකුත්තියනවා. ප්‍රසන්න පෙනුමයි. හන් මොහර අප කිෙර හුණා. ඔව ප්‍රාහ්මණය අද ඔබේ කෙදෙරින් මට යමක් හබුණා. ආය බමුණට කේන්ති බමුණට කේන්ති පින්වත්න මේ බමුණ ගෙදර දුවගෙන ඇවිල්ල ගෙදර මිනිස්සුන්ට බිනවා. අර භික්ෂුව තරම් මහනට මොනහරි දුන්නද? නිස් මොකුත් දු කියලා. මොනවම්ම දුන්න ඇැද නැම් මොනවත්ම දුන්නේ. ඒ නම් මහන බොරු කියනවන අරියට එන්න තැහට කියන්නවා. හට දේඩ එන්න කොට බාමුන්නා පුපුරනවා පු පුපුර බනින්න පටන් ගත්තා මහනත්වෙලා තව බොරුත් කියනවා මෙතනම්. ොකක්ද ්‍රහ්මණය මකපු බොරුව. ඇය ඔබහන්සිය කිව්වනේද අපේ ගෙදර මොනහරි හමුණයි කියලා දැ හමුණද. ඕ බ්‍රාහ්මණය ඔබේ ගෙදරින් අවුරුදු හතක්තිස්සේ මේ ගෙදර මිනිහකින් වච්චනයක් පත් මගෙත් එක්ක කතා කරේ නෑ හැබැයි ඊ ඔබේ ගෙදරෙක් කෙනෙක් අතිච්චත බන්තය කියලා කිව්වා. ආං ඒ වෙලා පින්වතුන මේ බමුුණට තුම ලජාව කතන. මොන්න තරං ශ්‍රේෂ්ඨ උත්තමේද. බත් ඇටයක්වත් නොදී වච්චනයක් මහා සංග්‍රහයක් වගේ බාරගත්තා. එහෙම සොන්තුරු හිතක් ඇති උතුමෙකුට හතක් අවුරුදු අපි කරලතින්නේ කොච්චරා සාධාරණය ඇද. සමාවන්න ස්වාමේනී සමාවෙන් සාමේනී අප ගෙතරින් අද දාන පිළිගන්න මේ මේවා තමාද වියලා තියෙන්නේ කියලා සල්පයක් පූජා කරල කිව්වා හෙට්ට ඉද ලොබෝහන්සිට මේගෙ දෙර ඔය ප්‍රමාණටම දානයහම්බෙනවා කියලා. රෝන් මාරත්තන් වහසේ හිටත් ඇඩිය වෙන අරමුණත් තියෙන ඕනේ. හොම වඩි වඩින ගාන දැන් ටිකටික ටිකටික සෝනුත්ත්‍ර යාල වෙන වෙන. දැන් ගේතුලටත් වඩම් දා නෙල ට දැ යාලකුම වැ. ප මේ උත්මයන් ඉවීම අපිට වැඩි අතඇරල ගොඩක් කල්ල මේ උත්තමයන් ගවසීම බලාගනීදලා ඉඳලා කාලයක් ගයා පින්වත් නද හොදටම හිතව. ඔය වන්නකොට ඔය මහසේන දිවිපුත්‍රයා දැමගෙදෙ ඉපදිල. ට නකුත්ති නාගසේන කිය නමුකුත් ේලති තර්ත යම්මයි කල්පන කර වුදු හතයින දැන් මොත්‍ර ග. පින්වත්නී ත්‍රිවේදය චන්දශාශ්‍රය සාහිත්‍ය ව්‍යාකරනක එතකොට ලෝකාඇත මහාපුරුස ශාස්ත්‍රය සාමාන්‍ය පොදවො ටෙමලිවුත්, පොද්ොද දහත්ති නොවු. ලෝකාත මහාපුර ශාස්ත්‍රය. පොද්දොළොස් දහති නොලු පොත්තොට ලිබබම කොම ඉතාම කෙටි කාල එකගි කනගත්තා. මේ සංසාරය අර රල පෙළ නැගෙන්න තරන් තියවුුණු ඥානයක් ලැබේවා කියල කරපු ප්‍රාර්ථනාව බලය. හිතාගන්න බෑ ප්‍රගුණ කර පුශිල්ප ආය කුමාරයටට ඉගෙනගණ්ඩ දෙයක් නෑ කාගෙන්දඒ ගුරුව රුගෙන්. ගෙනගණඩ දෙයක් නෑ අන්තිමට. ඇහුව තාත්තකෙන් දවසක් මේ පියතුමලි. ඔබේ පරපුරේ ඔබේ විශ්වාසය මෙච්චර දීගෙන ගඩ තියන ගරුරුන්ගෙන් ගේවා ගුරුතුමනි මෙච්චර දීගෙන ගඩ තියන කියලා. උච්චර තමයි කිවා. පින්වත්න දැන් ගොඩත්තවස්කිහිල්ලා. දෙැ නව යවුන් වියටත් ඇවිල්ලා. මෙච්චර දීගෙන ගඩ තියන්නේ. ඔ උච්චර තමයි. චර මයිගන ගන්නතිෙන් පින්වත්න කල්පනා කරා වේදා පලාපා වේදා තුච්චා එහමයි පොත්වොලතින් මේ වේදය කියන්නේ බොරවා මේ තමන්ගේම දහමගැන තමන්ට එපා වෙලා මේක මහම් මුලාවා මේක ම මෝඩ ඉගැවීම. මීට වඩා හොඳ දේවල් ලෝකෙන නැත්ද අත්ති්‍යය කැමැත්තක් ඇතිවෙලා තියෙනවා. ගෙන ගත්ත ශිල්පේට පරිබාහිර වෙච්ච දර්ශනයක් හොයාගෙන යන්න. ඕවු හොම ඉන්නකොට දවසක්. මෙ මෙහෙම ඉන්නකොට පින්වත් එක දවසක නාගසේන මාරාතන් වහන්සේ හම්බ වෙනවා ඇගේ දෙෙට වලි නොනේ. වැඩිපුර නාගසේන හා මුදුරු නාගසේන කුමාරයට මේ ඕන පොඩි පටල විල කෙලතිනවා මෙහෙම ඉන්නකොට මේ කුමාරයට හම්බ වෙනවා අර හැමදාම ගෙදර පින්ඩ පා්‍ය වැඩිය රෝහණ මහාරාතන් වවා. රෝහණ මහාරහතන් වහන්සේ දැකලා. උන්වහන්සේ ගැනත් හිතනවා උන්වහන්සේරි අමූතු කෙනෙක් වගේ ටිකක් කතා කරලා බලන්ඩ ඕන. එහෙම හිතිල රෝණ මාරාතන් වහන්සේ වැඩන්න තැනට ගිහිල්ල මේ නාගසේන කුමාරය අහනවා ඔබවහන්සේ උබවන්සේ මොකොදොය කොන්ඩ නැතුවෙන්නේ හන්ස මොටුතුදය කහපට රෙදියදින්න ඔබවහන්සේ මොනාවයාගෙන දය මහන වෙලයින් ප්‍රශ්න ගොඩයි ඔබ වහන්සේ මොනවාමෙනනිුවෙන් දඔය මහන වෙලයි කලේෂ මාරයක් පරදධන සටනට මානවෙලයින්නේ ලෝකෙ ේෂ්ටතම සැපතඔයාගෙනගේ පොය. සාමාන්‍යයෙන් තේරන අකුමාරයට මොකක් හරි කියන කියලා. හොඳ ඒනම කාප රේතියාතිර ඒ කොන්්ඩ කපලඉන්නේ පස්සෙ කිවවා ඒවත්ත් කරදර තමයි අපේ ශාස්ත්‍රන් වහන්සේ අපිට කරදර නැතුව බාහිර කරදරවලින් පුළුවන් තරන් අප බේරල තමයි මේ ලොකුකරදරෙන් අප බේරන්ඩ අපිට පාර කපල ති මොනද බාහිර කරදර කොන්්ඩෙ හින්දත් පලිබෝධ තියෙනවා කොන්්ඩෙන් පලිබෝධ දාසයක් තියෙනවා ඔ හිතල බලන්න ඔබටඒවතිෙනද කියලා පලවෙනි පලිබෝධය අපිට තියෙනවා පලිබෝධයක් කරදරයක් තියෙනවා කොන්ඩ හින්ද මොකක්ද හිතන්නක ති අම්මලකින් හවුත් අම්මලකයේ අපිට තිය පලිබෝධයක් පීරන්ඩ වන පලිබෝධයන්නේ දෙ.දක පොඩිහාදුරුවන්ටයි මටයි නෑන පීරඩඔන්නනෑ කොන්ඩ හින්ද තියන පලිබෝධයක් පැවිද දෙකුට නෑ. එතකොට ඒවිතරක් නෙවෙයි තව පලිබෝධ මෙහෙම කියනවා. සරසන පලිබෝධය. සර සන්ඩෝ එහම නේද. එකල පිරිිමිතරට කොඩ සරසර ති න දනුත් පිරිමි කොඩ සසරවන නද සමර කට්ටීනෝ පඩියෙන් ලොකෝමුදල වීදන් කරන්න කොන්ඩ පරිසංන් කරගන්න. සරසන පලිබෝධය. අලංකාර කරන පලිබෝධය හරියට අලංකාර කරන්නඩ ඕන එතකට තෙල් ගාන පලිබෝධය කොන්්ඩෙ තෙල්ගාණ්ඩ ඕනත් ඒ කර දරිත්නෑ නැපිට. ඊළඟට ඒකාල හරියට තිබිල තිනම අ අරු අරු කුඩුුවරගෙන කොන්ඩ ගාල තියෙනවා ය දැනු තො ඇත්තු දැන් කඩේ තියෙනවා කියලා ඒක දේවල් තියෙනවා කියලා ගෙනලා ගාන්නේ. ඒ වගේ ඒ කාලි විදිහට ගාලතින අරලු කුඩු ගාණ්ඩ වෙනවා නෙල්ලිවලින් හදපු ලේ පැයක්තිවවෙ න කොඩ ගාන ැනුත්තුවකි නොනද කෝමාරිකා සාරය සහිත කී කිය අම්මල ගැනල ගානකන. ඒගේ නොඒකුත් දේවල් ගාණ්ඩ වෙනවා ඒහරි කරදරයි. ඒ වගේම අවුල් අරින පලිබෝධය හැකැනිීමින්. ොඩ වුල්ලුනම ෙහන්ඩෙ පැයි ඒවත් හරි ප්‍රශ්න නේද අම්මලාගේ තම යපී ප්‍රශන හරයට දකිින් දැන් සමහර පුතාලගෙත් ඒ පලිබෝධය ඉටිකම ඇවිල්ලතිීනම්. අවුල් අරිඩ වෙනවා කොන්්ඩෙ හරි කරදරයි. උකුුණන් අරින පලිබෝධය උකුණන අරින් දෝන නේද අපිට ඒ පශනෙත් නෑනෑ ගේ ඔලුව අවුරුදු යො හැ පසේ කුුණ එක යිල්ල නෑන. අප අම්මයි තත් ඇමිති න්න ඕනේ සාකයට අවුරදදු යොකළ හැම් පස්සේ ඔලුුව එකකුණෙක්වත් ඇවිල්ල නෑ. නමුත් ඔබට හෙටත් ඔකුණවාරන්න තියෙනවද දන්නේෑ ඒවත් කරදර තමයි. බලන්න පින්වතිනි බුදුවරු මොන්න තරන්නම් දැක්මකින් භික්‍ෂුව නිර්මාණය කළ තිබලා ඒ සාපේ ශාස්ත්‍රෝන් වහන්සේ කියන්නේ? සර්වත්ඥයකි වේකයි සියල්ල දන්නවාකි වේකයි. නොදන්න දෙයක් නෑකි වේකයි. ඒ පලිබෙවදනුත් අයින් කරා. ඊළඟට අන්දම් අදින පලිබෝධය අන්දම් තියනවා කිය හැම ය පොත්වල තිනවා කෝඩෙන් අන්දන් තියෙනවා කියලා. මේ එහෙම එතකොට මේ. අපන පලිබෝධය කොඩ ග පණ්ඩ තිය නොනේද. එතකොට ඒවිතරක් නෙවෙයි ඒතන පපනෝ කියල කැන් ප ගොතන දැ භික්ෂුවක්න හිස භා කරතියන්නේ. ඒක පලිබෝධයක්ක් දර ද අපිට තියෙන එක විතරයි හිස බා්ඩතිය හම ගිහි කෙනෙකුට හෙම නෑ අපිට නං ඒක ඕන විදිහකට දැලිපියක් ගත්තාම කැමති කැමති විදිහක් කියල කන්න එක විදියටමන හිස භාග්ඩ තියන්නේ හැබැයි ගිහි කෙනෙකුට නම් රටාදාල් තමයි? පරිස්සංකරල තමයි කොන්්ඩ එක පණ්ඩ වෙන්නේ. ඒකට වෙන්නම සිිල්පී බී වෙලා ඉන්න ඒවත් අරි කරදර වැඩ තමයි. ඒවට දැන් ගොඩක් ගණනුකුත් ගන්නවා නේද. එක නිසා සමර දරු ස්කෝලයාම කොඩ කැපින ඇැ හම න සල්ලි තිබැනැ කියලා. මංකය නොතට අපිගේ තට්ටි ලා ඉඩු කියලා. විහිලෝට. කරදර යන්නේනෑ. පින්වත්න කොන්්ඩෙ පැහුනහාම. පැවනාම දුක හිතෙනවා හාංී පලිබෝධයක් කොන්්ඩෙ නිසා තමයි එන්නේ අපිට ඒ ප්‍රශ්නෙත් යනෙ පැහෙනවා හොයන්නබ දෙ හාමුදුරුවන්ගේ කොන්්ඩ පැහිලති කියලා ලොකුවට තේරෙන්න්නේනෙ පැහුුණත් ප්‍රශ්නයකුත් නෑනේ ඉසවා පුහම ඒක කවුරුුවරි දකි කියල යම් කිසි කලේසයක් මත පද්දනම් වෙලා පිට අසතුටක් ඇතිවෙන වනම් ඒ අසතුරත් නෑනේ එක නි හාමුදුරුවම කොන්ඩෙ න්න බැ වයි සයිද නැද්ද කියලා ඔබ න කොන්ඩෙන්හොහන්න පුුවන් එනම් වයිසට ගියා කියලා දැනන්න පලිබෝධය ඔවු ඔය වගේ පලිබෝධ ගොඩාක් තියෙනවා මේ කොන්්ඩෙ නිසා කියලා කිවවාං ඒක තමයි කුමාරයානන එක තමයි පුත්‍රයානන ඒකයි මේ කොන්්ඩෙ කපල තියන්න කියලා ඒතකොට ඔය කහපට රදි අදින්න ඒයි කියෙලා පේකට උත්තතිර දුන්නේන මේ රෙද්ද කපල 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 මාල තියෙන්නේ. ඒකම තමයි ආරක්ෂාව වටින්නේන වටින රෙදියන්දහම ඒකාලේ හොරුවැරගෙන ගිින්තියෙනවා පින්වත් ඒකාල මිනිසු හරියට රෙදි පරිසංගල තියනවා. අද වගේ රෙදිනෑනෙකොඩ මහ පරි හරු මිනිියහල්ලක රෙදිරික්ගලවල ගෙදරවෙලතින. ද එච්චරටි. ඒ කාල විදියටට මේ දේශනය කරන්න. ඒ එතම භික්ෂුව කෙරදි හෙම ගෙනියන්න කවරුුව ඇයි ගෙනියන්න නැති. කපල කපලපල කඩ කපල කඩ කපල. බහලති නොනේද එක සිව්රක් සියක්කඩ කියනවා. තව සිවුර අද්දහස්කඩ කියනවා. සොලොස්කඩ කියනවා. දැ මෙහෙම සිවුරු කපන විදි මගද කෙත්ත්‍යය පෙන්නල ගසක් බුදු වාමුදුරුව. මෙන්න මේ කෙත්යායා කෘතියටයි චීවරය කපන්නේ කියලා. ඇලවේලෙ ලියදි පෙන්නලා. ඒවගන්න පු වෙනයානු කුල්ල චීවරය පින්හසන අදත් කෑල්ලි කෑලි කපලතිෙන්. එක නිසා කීටවත් හොරෙක් ඇවිල්ලම මේ එක ගෙනියන්වෙන්නේ නෑ. මේක පොරොවගඩි ඉන්න කෙනාට තමන්ගේ ඇඳුමගෙන අමුතු ආසාාවක් ඇතිවෙන්නෙත් නෑ. ලස්සනද කියලාකාගෙන්වත් අහඩ දෙයන්නේ. මොකද කොහොමත් ඕකමනෙ. ඔබට නං හෙම තියෙනනේද. ඔබ කඩින් ඇදමක් කරගෙන ඕක ලස්සනද කියලා හනුවකාගෙන් හරි. ලස්සන් ඇද දන්න කියලා දුක හිතනවා. කවර කිවත් ඇදමිකං යාට අන්තුරු පෙනමයි කියලා ගෙදර ගයාමත් දුකහිතන. ල්පනත් කරන අප ආධමංිකඇදගනගේ ගොඩා සල්ල වීලත්ක ගත් කිය හිතෙන. නමුත් අපිට මිතෙන්නේන. භික්‍ෂෝටේ මිතෙන්නේ අදටත් පින්වත්න අවුරුද්ධදහස් පන්සිේ හැට්ටගානක් හිල්ල. අදදටත් මේ චීවරේ. ඇදුුන්ොලින් දෙන කර්දරේ අපෙන් තුරංකරවන්න අපගේ ශාස්ෘන් වහන්සේ දුරදක්නා නුවඩින් කළ ඒ අනුදැන වැදැරීම මොන් තරම් ප්‍රායෝගික වුණාද. පිංමත්න දැම්ම උත්තර දෙකතුන දෙනකුට කුමාරයාට අර සසර බවයෙන් වැසීගිය සමහර කරුණු මතුවෙන වගේ පුුද්දු ආසාාවක්්‍යත නොමේ කියනේවද එතකොටේ ඔබහන්සේ ලාවයි දන්නවා කියන ඔය දුකිම් මෙ දෙනවා මග ඒ මට කියල දෙන්න බයිද කියලා. ඒක කියල දෙන්න පුළුවන් ඒක දැන්නෙම ඒට වෙලාවකි. තැම දානට වඩිනවනේ. ඊට පසගේඇතුලට වඩම්මල ධන පූජා කරන ඉවර වෙල දැන්කුමාරයට හරි ආදිසි. මේ බම්නු පුත්‍රයා හරිියයට කියනවා තාත්තට අම්මට කියනවාන මටම. ිල්ප ගන්නට කියන්න මකද ිල්පයක් උන්හන්ස දන්නනල මද සාතර සාතරය උගන්නන්ට කියන්න මකද සාතරයයක් දන්න ඕඩු කද මන්තරයක් දන්න ඕලු. ඒගොල්න්ගේ වචනය බුණ දහමහම වචනතින් මන්තර සාතර මොකද මන්තරයයක් දන්න වලු දුකිින්මිදෙන මන්තරය කියලෙක් ඒක උගන්නට කියන්නකුමට. උන්වහන්සේ වදාලා ඒක නිකන් උගන්නන්ට බෑ ඒක උගන්නන්න නම්? ගේ වඩවෙයි ඕවුන් දැන්තමයි තැනට මොකෙටද. රෝණ මාරාතන් වහන්සගේ බාරය උප්පු කරඩ ලගයිද. දෙ තැනට ඇවිල්ලා. ඒකවෙඩනම් මේ අපි වගේම සිවුරු දරාගණ්ඩ වෙනවා. ඒම් අම්ි තාත්්‍යම මහන වඩද අම්මයි තාත්තයි කතාවෙලා කිව්ව කමක් නෑ. මහන වෙලා ඒ සාාස්්‍රියයක් තිගෙනගෙන එන්නකොෝ? එ දෙ ගහිතේ දැඟ එක ගන ගෙන ආය ගෙදරයි කියලා කැමති වුණා උවන්සේ මොහොතේම මේ සංසාරය අප්පමන පාරමිතා බලයට කෙනෙක්ව ගෙනියන දයිවෝපගත්තකමන අරගන යන පික්මත් මේ කුමාරයා ඒ මොහොත්තෙ ගිහිගේම් පිටත්තුනේ ආය ගිහිගෙටන්නවත්. ආය මේ සංසාරට එන්්ඩවත් නෙවෙයි කියලා අම්මදන්නෙත් නෑ තාත්තදන්නෙත් නෑ. ඔහු දන්නෙත්නෑ. ඔහු ආය ගිහිගෙටවත් සංසාරටවත් නොයනගමනයි පියවර තබතවාා හොරෝහන්න මහරාතන් වහන්සේ සමඟ පිටත්තුලා. පින්වත්න. ඒ ගමන පිටත් වෙලා ස්ථාන තුනකට මේ කුමාරයයා වරයා. මේ කුමාරයා වරගෙන ගිහිල්ලා. පින්වත්න හිමාලය හිමාලය ඇසුරෙහි සාන තුනකට එක් කරගෙන ගිහිල්ල. ඔය රක්කිත තලයට මේ එක්කරයි යනවා. එක්කරගෙන ිහිල්ලා. ස්වාමීන් වහන්සේලා සියක් කෝටියක්. මහරහතන් වහන්සේ ලයිසරා උන්වහන්සේව උතුම්මු පැවිදි බෝමයට පත්කොට වදාලා